අයිබෝවන් සෑන් රැකියා පියසින් අපි අද සල්වා ටොප් එකක් මසා ගන්නායිරු බලමු. මේ සඳහා අවශ්‍ය වන මිමි අපි මූලික උරහිසෙන් අඟලක් අඩු කරලා අරන් තියෙනවා. ඕගලන්ට ඕන නම් මූලික උරහිසටම මහන්නත් පුළුවන්. ඉන දක්වා උස 15ක් අරන් තියෙනවා. මේ ඇඳුම මෙයාස් සම්පූර්ණ උස 42කට ඉල්ලන්නේ. උස 42ක් අරන් තියෙනවා. පපු වට 35යි, ඉනවට 32යි, උකුලවට 37යි, කරවට 13යි අඟල් වලින් අරන් තියෙන්නේ. එතකොට මෙයාගේ අපි රෙද්ද නැම්මට තියලා තමයි කපන්න හදන්නේ. මොකද ඉස්සරහෙන් ඕපන් එකක් නැති ඇඳුමක්. රෙද්ද නැම්මට තියලා කපන්න. නැම්මට එලා ගත්තා. මෙතන උරහිස දෙකට බෙදලා මැහුම් වාසි භාගෙත් එක්ක අටක් තියෙනවා. අපි අටක් ලකුණු කළා. එතන ඉඳලා අපි අඟල් එකමාරක් පාත් කළා. නැවතත් නැම්ම රේඛාවේ ඉඳලා රූල තියලා මේක ඇඳ ගන්න. මෙතන ඉඳලා මෙතෙන්ට උරහිස් ප්‍රමාණය නැවත ලකුණු කරා. අපි ඇඳුමක උස ලකුණු කරන්නේ සම්මතියක් විදිහට මේ පහලට තුනක් ලකුණු කරලා ඒ රේඛාව දිගේ. එතන ඉඳලා ඉන දක්වා උසට මෙහුම් වාසි භාගිකුත් එක්ක ලකුණු කරනවා. මේ භාගයේ උරහිස් මූට්ටුව සඳහා තුනේ ඉඳලා 15මාරයි සම්පූර්ණ උසට අපි උරහිස් මූට්ටුවට භාගයේ වාටියට අඟලයි 43මාරයි ලකුණු කරලා හරස් රේඛාවල් ඇඳ ගන්නවා. මේවා ඔගොල්ලෝ රූල තියලා ඇඳ ගන්න. ඊට පස්සේ අත්කට අඳින රේඛාව බලන්න නම් මෙයාගේ උරහිස දෙකට බෙදුවා. ඔගොල්ලෝ දැන් මේ 15ට කපනවා නම් 15 දෙකට බෙදන්න, නැත්නම් මූලික උරහිස කපනවා නම් ඒක දෙකට බෙදලා ගන්න. 7මාරක් ලකුණු කරා. මේකේ අත්කට අඳින රේඛාවේ අපි ලකුණු කරන්නේ පපුවට 4ෙන් බෙදලා අඟල් 1මාරක් එකතු කරලා. අපි ඉස්සරහම පළපු ඇඳුමක් නම් අඟල් 2ක් එකතු කරනවා බොත්තම් වාසියටත් එක්ක. මේක නැම්මට කපන ඇඳුමක් නිසා අඟල් 1මාරක් එකතු කළා. 10යි කාලයි. 10යි කාලක් ලකුණු කරලා මෙතන ඉඳලා මෙතෙන්ට දුර බලලා මැද ලකුණු කරලා ඒ මැද ලක්ෂයේ ඉඳලා අතුලට අඟල් භාගයක් ලකුණු කරලා මේ ලක්ෂය යා කරනවා. අත්කට වක්ක වැඳලා ඉනවට මෙයාගේ 32යි, 4ෙන් බෙදුවා 8යි, 1මාරක් එකතු කළා. 9මාරක් අපි ලකුණු කළා. එහෙම යා කරගන්න. මෙතනදී අපි උකුල ප්‍රමාණය ලකුණු කරන්න ඕනේ. උකුල ප්‍රමාණය ලකුණු කරන්න නම් උකුල රේඛාව ඇඳ ගන්න ඕනේ. සම්මතයක් විදිහට අපි කාගෙත් ඉනේ සිට අඟල් 7ක් පහලට තමයි උකුල රේඛාව ගන්නෙ. ඉනේ සිට අඟල් 7ක් පහලට අපි උකුල රේඛාව ඇඳගත්තා. මේක උකුල රේඛාව. ඒකේ ලකුණු කරනවා උකුල වට 4ෙන් බෙදලා අඟල් 1මාරක් එකතු කරලා. එහෙනම් 10යි 3 කාලක් ලකුණු කරලා මෙන්න මේ හැඩේ ඇඳ ගන්න ඕනේ. ඔන්න එයාගේ ඇඟේ හැඩේ. ඊට පස්සේ ඔය 10යි 3 කාලම වාටිය රේඛාවෙත් ලකුණු කරලා යා කරගන්න. සමහර කෙනෙක් මේ විදිහට නෙවෙයි මෙතනින් පොඩ්ඩක් අඟල් දෙකක් විතර හැඩ කරලා ඉල්ලයි. එහෙම වුණොත් අපි එකකට විතර හැඩ කරලා ගන්නවා. Taman කැමති විදිහකට ලකුණු කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි මෙයාගේ කර බලමු. මෙයා කරවට 13 කෙනෙක් 4ෙන් බෙදුනා 3යි කාලයි. මේකට කියනවා ඉදිරිපස කරේ ඉදිරිමින්ම. භාගය අඩු වුණාම 2යි 3 කාලයි. මේකට කියනවා ඉදිරිපස කරේ හරස්මින්ම. කරවට 14 කෙනෙක් නම් මේ විදිහට බෙදලා ගන්න. දැන් අපි ඉදිරිමින්ම 3යි කාලක් ලකුණු කරනවා. හරස්මින්ම 2යි 3 කාලක් ලකුණු කරනවා. කර මෙහිම රේඛාවක් ඇඳලා භාගයක් වක්‍ර කරලා මූලික කර ඇඳගත්තා. දැන් අපි මෙයාට කොළ එකක් දාන්න හදන්නේ. අපි මේකට චයිනීස් කොළ එක දාලායි මහන්න හදන්නේ. අද්දිකට දාලා චයිනීස් කොළ එක දාන්න හදන්නේ. එතකොට මේ හරස්මින්මම තමයි අපි ගන්නෙ. මෙතනින් අපිට දැන් පිටිපස්සත් කැපුවාම ඔළුව දාගන්න අපහසු වෙනවා. ඒ අපහසු වෙන නිසා ඕලන්ට ඕන නම් මේ හරස්මින්මෙන් අඟල් කාලක් විතර වැඩි කරලා ගන්න පුළුවන්. ගොඩක් වැඩි කරන්න එපා.
කරපලල් වෙනවා. දෙකයි තුන් කාල නම් තව කාලක් වැඩි කරලා ඔගලන්ට තුනකට විතර ඒක ගන්න පුළුවන්. එහෙනම් තුනකට ඒක එද ගන්න පුළුවන්. ඊට පස්සේ අපි කොළයක ගන්න අපි මෙතනට විතරයි ඔන්න ඕ වගේ ප්‍රමාණයට කොළයක ගන්නවා. ඊට පස්සේ අපි තුනේ ඉඳලා අඟල් 6ක් විතර පහලට ලකුණු කරලා එතන ඉඳලා වී හැඩයට ගන්නවා. දැන් ඕගොල්ලන්ට මෙතනින් වී හැඩේ තියෙන චයිනීස් කොළයක මෙතෙන්ට එන ඇඳුමක් තමයි ලැබෙන්නේ. මෙන්න මේ වගේ එකක් තමයි එන්නේ. කොළය එක පිටිපස්සටත් එක්ක ඔහොම යනවා. මෙතනින් මෙහිම වී හැඩයක් එනවා. ඕ වගේ එකක් තමයි එන්නේ. අපි සල්වාර ටොප් එක මේ කට්ලෝන් රෙද්දෙන් කපා ගන්න හැටි බලමු. මේක අපි 60 පළල රෙද්ද අරන් තියෙන්නේ. මෙරින් 60 පළල රෙද්ද දෙකට නවලා නැම්මට ගත්තා. මේ තියෙන්නේ ඉදිරිපස පළුවට. මේ තියෙන්නේ පිටිපස පළුවට. එතකොට මම ඉදිරිපසයි පිටුපසයි අපිට පහසු වෙන්න එකපාරම කපන්නයි ලෑස්ති වෙන්නේ. අපි මේ නැම්ම නැවතත් නවනවා මේ පැත්ත. අපි දැන් රෙද්ද කොටවල් 4කට නවන් තියනවා. මෙතන නැම්ම, මෙතන බලවාටි දෙක, මෙතන නැම්ම. කොට කෑලි 4ක් තියෙනවා. දැන් අපි මෙතන කෙලින් පැද ගන්න. උර හිස 15ට ගත්තේ දෙකට බෙදුවාම 7.5 භාගෙයි 8ක් අපි ලකුණු කරනවා. ඉදිරිපස හා පසුපස පළු දෙකම එකටයි මම කපන්න හදන්නේ. 1.5 පාත් කරනවා. නැවත ඇඳ ගන්නවා. ඔන්න නැවත උර හිස ඇඳලා නැවත උර හිස මේ රේඛාවේ ලකුණු කරන්න ඕනේ. 8 ලකුණු කළා. උරහිස් රේඛාවේ අඟල් 3ක් ලකුණු කරා. ඉන දක්වා උස 15යි භාගී 15.5. සම්පූර්ණ උස 42ක් අරන් තියෙනවා. උරහිස් මූට්ටුවට භාගී වාටියට අඟලයි 43.5 අපි ගන්න ඕනේ. 43යි භාගෙට අපි වාටිය ඇඳගන්න. මෙයාගේ වාටිය රේඛාව ඉන රේඛාව අපි අත්කට අඳින රේඛාව ඇඳ ගන්න ඕනේ. අත්කට අඳින රේඛාව අඳින්න උරහිස දෙකට බෙදලා ගන්න. ඇඳුම කැපුවේ උරහිස 15ට දෙකට බෙදුනහම 7.5ක් අපි ලකුණු කරලා අරහට අත්කට අඳින රේඛාව ඇඳ ගන්නවා. ඒකේ ලකුණු කරනවා පපුවට 4ෙන් බෙදලා අඟල් 1.5ක් එකතු කරලා 10යි කාලයි. උරහිස් කෙරවලේ ඉඳලා රැඟල් රේඛාවට අත්කට අඳින රේඛාවට කෙළින් රේඛාවක් ඇඳලා මෙද ලක්ෂ්‍ය ලකුණු කරන්න. 7ක් තියෙනවා. මෙද කියන්නේ 3.5. එතන ඉඳලා ඇතුළට අඟල් භාගයක් ලකුණු කළා. ඒ ලක්ෂ්‍ය කරන්න අත්කට වක්‍රව ඇඳ ගන්න. මෙයාගේ ඉනවට තියෙනවා 32ක්. 4ෙන් බෙදුවා 8යි. අඟල් 1.5ක් එකතු කරලා 9.5 ලකුණු කරනවා ඉන රේඛාවේ හරහට. ඒ ලක්ෂ්‍ය යා කරනවා. මෙතෙන්දී අපි උකුල වට ප්‍රමාණයක් අරගත්තයි මින්ම ලකුණු කරන්න ඕනේ. උකුල ප්‍රමාණය ලකුණු කරන්න නම් සම්මතියක් විදිහට ඉනේ ඉඳලා අඟල් 7ක් පහලට රේඛාවක් ඇඳගන්න.
මේක සාමාන්‍යයෙන් අඩි 5 අඩි 4 ඒ වගේ උස ඒගොල්ලන්ට 7ක් 15ට උපුල රේඛාව ඇඳ ගන්න. මේකෙදි ලකුණු කරනවා උපුල බඩ ප්‍රමාණය 4ෙන් බෙදලා එකහමාරක් අඟල් එකහමාරක් එකතු කරලා එතකොට අපිට 10යි 3 කාලක් ඇවිල්ලා තියෙනවා. 10යි 3 කාල මෙතන ලකුණු කරන්න. ඔන්න බලන්න හැඩේ. ඔන්න ඇඟේ හැඩේ. දැන් අපි මේ 10යි 3 කාලම වාටිය රේඛාවෙත් ලකුණු කරලා. තවත් හැඩේ ඕන නම් අපි අඟල් දෙකක් තුනක් විතර අවශ්‍ය ප්‍රමාණයක් හැඩ කරලා ගන්නවා. අඟල් දෙකම ආරක් වැඩි කරන්න. දෙකම ආරක් වැඩි කළා. ඔයාලට ඕන නම් මෙහෙම shift එක වගේ මෙහෙම ඇඳ ගන්නත් පුළුවන්. නැත්තම් පොඩ්ඩක් හැඩේ තියලා මෙහෙම ඇඳ ගන්නත්. පොඩ්ඩක් මෙතන අඟල් භාගයක් විතර හැඩ කරලා ගන්න. ඊට පස්සේ අපි මෙයාගේ කරවට හදනවා. කරවට 4ෙන් බෙදුවාම 13 4ෙන් බෙදුවාම මෙතන 3යි කාලයි. ඉදිරි මිම්ම හරස් මිම්ම 2යි 3 කාලයි. මම කිව්වා චුට්ටක් ඔයගලන්ට වැඩියෙන් ඕනනම් ගන්න. ඉතින් අපි 3ක් ගත්තා. ගොඩක් වැඩි කරන්න එපා. කොළ එක දැම්මහම කර හැලෙන්න බලනවා. එතකොට මේ විදිහට වක්‍ර කරලා ඇඳගත්තා. කර ගැඹුර අපි සාමාන්‍යයෙන් 6ක් 6මාරක් වගේ ලකුණු කරනවා. මං 6ක් ඕ 6මාරක් 6මාරක් ලකුණු කළා. අපි කොළ එක ගන්න මේ හරියට ඉතර. සාමාන්‍යයෙන් මේක කොටස් දෙකකට වගේ බෙදලා පිටිපස්සටත් එක්ක චයිනීස් කොළ එක ඉස්සරහෙන් මේ වගේ ප්‍රමාණයට ගන්නවා. එතකොට අපි මෙන්න මේ ආකාරයට වී හැඩයක් ගන්නවා. මෙතනට පීසීමක් අල්ලනවා. මෙතන ඉඳලා අපි කොළ එක අල්ලලා ගන්නවා. එතකොට මම දැන් ඉදිරිපසයි පිටුපසයි දෙකම මේ එක රෙද්දේ ඇඳගෙන තියෙන්නේ. එතකොට පිටිපස්ස පළුවේ කර මේ විදිහට කැපුවොත් වැරදි. අපි ඒක නිසා අංශ කොටස් අත් කටවල් උරහිස් කපාගෙන මෙතන වෙන් කරලා ඉදිරිපස වෙනම කපා ගන්නවා. පසුපස කර වෙනම කපා ගන්නවා. දැන් බලමු අපි කපා ගන්න හැටි. පොළ වාටියෙන් පටන් ගන්න. මේක මේ විදිහටම කපා ගන්න. නැත්නම් ඕගොල්ලෝ කර වරද්ද ගන්න. නැත්නම් ඉදිරිපස වෙනම කපා ගන්න. පිටුපස වෙනම කපා ගන්න. පහසු විදිහකට කරගන්න. තමයි පපුවේ ඉඳලා පපුවේ අත්කට කෙළවරේ ඉඳලා ඉනට ඇඳපු රේඛාව කෙලින් රේඛාවක්. උගලන්ට පේනවා මම කපලා තියෙන්නේ පොඩ්ඩක් වක්‍ර කරලා කියලා. කියන්නේ මේක මම කැපුවේ පොඩ්ඩක් මෙතනින් හැඩ කරලා. එතකොට ඇඟේ හැඩේ පිටම ලැබෙනවා. මෙන්න මෙහෙම පොඩි හැඩයකට තමයි අඟල් කාලක් විතර හැඩයකට කපා ගන්න අංශය කපනකොට. මෙතනදී අපි වාටිය අංශය අත්කට උරහිස කපා ගත්තා. මේ ඉදිරිපස පළුව අපි කරන දේ ඉදිරිපස පළුවේ කරේ හරස් මිම්ම ළඟින් කට් එකක් දෙනවා. දැන් මේ රෙදි කෑලි හතරෙම මේ කට් එක තියෙනවා. දීලා මේක අයින් කරගන්නවා. ඉදිරිපස පළුව අයින් කරගන්න. අයින් කරගෙන කොළයේ මේ පිටිපස පළුව මෙතන කට් එක තියෙනවා හරස් මිම්ම. අපි කොළයක දාන නිසා මෙතනින් අඟල් 1යි කාලක් විතර පාත් කරගන්නවා. අඟල් 1කුත් කාලක් විතර පාත් කරලා කර වක්‍ර කරලා ඔන්න පිටිපස කර අපි කපා ගන්නවා. මේක බොහොම කල්පනාවෙන් කරගන්න. ඔන්න අපි පිටිපස කර කපා ගත්තා. කට් එකක් දුන්නා. එතකොට පිටිපස්ස කර හරි පිටිපස්ස පළුව අපි කපලා ඉවරයි. ඒක අයින් කරගන්න. දැන් අපිට පුළුවන් අර ඇඳගත් ප්‍රමාණයෙන් ඉදිරිපස කපලා ඔන්න ඇඳගත් ප්‍රමාණයේ වී කරට තියෙනවා. මෙතන ගාන්න බැලන්ස් කරගත්තා.
දැන් කපනවා ඉදිරිපස කර. මෙතන වී හැඩේට ඕන. කැමැති කරක් දාගන්න මම මේ කොළය එකක් කරන හැටි ඕගොල්ලන්ට කියලා දෙන්න හදන්නේ. ඉතින්ද කට් එකක් දෙන්න බලන්න. ඉදිරිපස මේ කන පිට පැත්ත හොඳ පිට පැත්තෙන් ඉදිරිපස හර පේන හැටි. මෙතන ඉඳලා තමයි කොළයක යන්නේ. අපි මේකට දිග අතක් يعني තුන් කාලේ වගේ අතක් 3 quarters sleeve එකක් දාන්න හදන්නේ. උලට දිග අත දැම්මත් එහෙමමයි. මෙයාගේ උරහිස 15යි ඇඳුම කපපු උරහිස අත දිග 16 ඩිල්ලන අඟල් 16ක්. අත දිග ගත්ත තැන වට අඟල් 9යි. අපි රෙද්ද දෙකට නවලා නැම්මට එලා ගත්තා. ඔබ මේක රෙද්ද කපනකොට බලා ගන්න නැම්මට එලා ගන්නවා. අත දිගට මැහුම් වාසි භාගයක් මේ උරහිස් මූඩ් වල අත උරහිසට අල්ලන්න තමයි මේක 16 අමාරක් ලකුණු කරනවා. වාටිය රේඛාව ඇඳගත්තා. වාටිය මහන්න අපි අඟල් එකමාරක් තියලා වාටිය නැම්ම රේඛාව වාටිය රේඛාව ඇඳ ගන්නවා. එකමාරක් තියෙනවා. අතක් හදන්න නම් අපි හතරමාරක් හෝ හතරක් පාත් කරනවා. අපි අඟල් හතරමාරක් පාත් කරලා හරස් රේඛාවක් ඇඳගත්තා. ඇඳුම කපපු උරහිස දෙකට බෙදලා ඒ රේඛාවේ හතරමාර ලකුණු කළා. ඊට පස්සේ මේක නැම්ම රේඛාවේ උඩ කෙළවරේ ඉඳලා හතරමාරට යා කරලා ඒ රේඛාව සමාන කොටස් දෙකකට බෙදනවා. බෙදලා පළවෙනි කොටසෙන් උඩට අඟල් භාගෙකුයි යට කොටසින් යටට අඟල් මේ මැදින් අඟල් තුන් කාලක්. දිග අතේදී තුන් කාලක් අනිවාර්යයෙන්ම මෙතන හැඩ වෙලා කපන්න ඕනේ. නැත්නම් අත අග වටින් එල්ලිලා වගේ අත කැත වෙනවා. මෙතන තුන් කාලක් හැඩ කරලා කපන්න. කොට අතවල් කපනකොට මෙතන අපි භාගයයි ගන්න. ඊට පස්සේ මේක අපි බලනවා ඇඳුමේ අත්කටට සමානද කියලා. අපි ඇඳුමේ ඉදිරිපස හෝ පසුපස අත්කට මනිනවා. මෙයාගේ ඇඳුමේ අත්කට මෙන්න මෙතන ඉඳලා මෙතනට 9 අමාරක් තියෙනවා. 9 අමාරෙන් උරහිස් මූට්ටුව කරනකොට අඟල් භාගයක් යනවා. උරහිස් මූට්ටුවට භාගයක් යනවා නම් මේ ටික 9යි. ඒ 9 තියෙන්න ඕනි මෙන්න මේ වක්‍රේ. මේ වක්‍රේ හරියටම 9ක් තියෙන්න ඕනි. දැන් හදිස්සියවත් මේ වක්‍රයේ මනිනකොට ඕගොල්ලොන්ට 9ක් තිබුණොත් මේ වක්‍රය අතට අල්ලන්න මදි. ඒක නිසා අපි නැවත මෙහෙන් ඒ භාගෙ වැඩි කරලා නැවත අඳිනවා. අපි ඒක මෙහෙම රේඛාව ඇඳලා මැද බලලා උඩින් උඩට භාගයයි යටින් තුන් කාලයි ලකුණු කරලා ඇඳලා බලනවා මෙතන 9ක් තියෙනවද කියලා. ඇඳුමේ අත්කටට සමාන කර ගත යුතුමයි. දැන් 10ක් නම් 11ක් නම් ඒ වගේ නැවත නැවත ඇඳලා ඇඳුමේ අත්කට සමාන කරලා මිසක් මේ අත කපන්නේ නැහැ. එතන සමාන කරගත්තාම අගවට තියෙනවා 9ක්, දෙකට බෙදුනාම 4.5යි භාගෙ 5යි. 5ක් ලකුණු කරලා අපි මේ වගේ මෙතනට 5ක් ලකුණු කරලා මෙතන ඉඳලා රූල තියලා අපි 5ට යා කරගෙන ඔන්න ඔය හැඩයකට තමයි කපන්නේ. මේකේ මැව්වාම අතේ හිරයි. අතේ ගානටම තමයි තියෙන්නේ අගවට. ඒක නිසා අපි ඇඳුමට අඟල් තුන් කාලක ඉතර බුරුලක් තියලා නැවත අඳිනවා. ඒ රේඛාව තුන් කාලකට ඉතර බුරුලකින් ඇඳලා එතකොට මේ රේඛාවෙන් නෙමෙයි අපි කපන්නේ, බුරුල තිබ්බ රේඛාවෙනුයි කපන්නේ. අත තවත් ලස්සනයි ඕගොල්ලන්ට මෙන්න මෙතනින් පොඩ්ඩක් ඔන්නහොම හැඩ කරලා ගත්තනා. ඔය වගේ වක්‍රාකාරව සුට්ටක් අඟල් කාලක් විතර නැත්නම් අත හිරවේ වක්‍රාකාරව අරගෙන කපා ගන්න. මේක টොප් එක කපන කොටත් මම සල්වා টොප් එකේදීත් කිව්වා ඉනේ ඉඳලා පපුව දක්වා අත්කට කෙළවරට වෙනකම් පොඩක් මේ වගේ හැඩ කරලා කපා ගන්න කියලා. දැන් මේ අත තමයි අපි කපා ගන්නේ.
අපි අත කපන්න හදන්නේ. එක අතක් අපි කපමු, ඊළඟ අතත් ඔයගොල්ලන්ට ඒකම තීර කපා ගන්න පුළුවන්. මේක පටලොන් දෙද්ද නිසා අපි 60 පළල තියෙන්නේ. අපි ටිකක් නවාගත්ත අතට අවශ්‍ය ප්‍රමාණයට. අත දිග ලකුණු කරනවා 16යි භාගේ 16 මාරක්, වාටිය නැම්ම රේඛාව 1 මාරක්, වාටිය රේඛාව 4 මාරක් පාත් කරනවා. අත උරහිස් දෙකට බෙදලා ලකුණු කරා. 4 මාරි රේඛාව, වාටිය නැම්ම රේඛාව, වාටිය රේඛාව. උරහිස දෙකට බෙදුවාම 15 දෙකට බෙදුවා 4 මාරක්. අපි 4 මාර රේඛාවේ ලකුණු කළා. මේක සමාන කොටස් දෙකකට බෙදා ගන්න. උඩින් උඩට භාගයයි යටින් තුන් කාලයි. අනිවාර්යයෙන්ම මේක කරන්න ඕනි තුන් කාලයි. දැන් බලන්න ඇඳුමේ අත්කට මැන්නහම 9 මාරයි උරහිස් මූට්ටුවට භාගයක් ගියා 9ක් ඉන්න ඕනි. මෙතන 9ක් තියෙනවද කියලා. මෙතන අපිට තියෙනවා, මේ පැත්තෙන් පෙන්නන්න. ඔන්න බලන්න. මෙහෙම කළහම මෙතන තියෙනවා 9ක් තියෙනවා. ඒ 9 තියෙන නිසා අපිට අවශ්‍ය වෙන්නේ නැහැ මේක දික් කරලා කපන්න. එහෙම නැති වුණා නම් ඕගොල්ලන්ට මේක දික් කරලා කපා ගන්න වෙනවා. ඊට පස්සේ අපි අත අග වට දිග ගත්ත තැන වට 9යි, දෙකට බෙදුනම 4 මාරයි භාගී 5යි. පිබුරුලටත් තුන් කාලක් විතර තියා ගන්නවා. තුන් කාලක් අඟලක් වුණත් කමන්නේ, තියා ගන්න. මෙතන පොඩ්ඩක් හැඩ කරලා අත කපා ගන්න. මේ රේඛා වලින් මේ තමයි කපාගත්ත ටොප් එක. ඒ තරම් අත දිගට අරගෙන චයිනීස් කොළයක දාලා, නැත්නම් නිෂන කොළයක දාලා මහගත්ත ටොප් එක. අපි මේකේ කොළයක කපන එකයි, අත මේ ඇඳුම මහගන්න එකයි ඊළඟ වීඩියෝයේ බලමු.